කරමින් හිටියේ අනු රැකියා දෙනවායි කියන මුවාවෙන් රැකියා ලක්ෂයක් දෙනවායි කියන මුවාවෙන් මැතිවරණ කොට්ටාසයකට රැකියා 800ක් දෙනවායි කියන මුවාවෙන් කරගෙන යන මේ මහා පරිමාණ බොරුව පිළිබඳව තමයි මම අවධානය යොමු කරන්නේ. මම කියපු දේ දැන් මැතිවරණ කොට්ටාසයකට රැකියා 800ක් ලැබෙනවා. දැන් අයුරුපත් ආසනයේ ඉන්න ගෝට්ටුවේ සංවිධායකයන් මැද අයුරුපත් බෙදනවා. ගමේ ඉන්න ප්‍රායසභා මන්ත්‍රීවරයන් බෙදනවා. ඒ ශාඛාවේ ඉන්න සභාපතිවරු ලේකම්වරු සියලු දෙනා. මදි නොකියන්න හැම මැතිවරණ කොට්ටාසයකම අයුරුපත් 50,000 60,000 ලක්ෂයක් දැන් බෙදනවා. හැබැයි හැම දෙන්න රැකියා 800යි නෝ. ඒක සෑම මැතිවරණ කොට්ටාසයකටම ග්‍රාම සේවසන් 100ක් 125ක් 30ක් 40ක් 50ක් තියෙනවා. තොර දල වශයෙන් බෙදලා ගත්තාම සාමාන්‍යයෙන් ඔය රැකියා 800 හම්බුනොත් එක ග්‍රාම සේවාසමකට රස්ස පහක් හයක් හම්බේ. සාමාන්‍ය ග්‍රාම සේවාසමකට ගම්මාන දෙක තුනක් තියෙනවා. තොර ගමකට එකක් දෙකක් තමයි දැන් මේගොල්ලෝ මේ දෙන සරසුම් කරලා තියෙන්නේ. හැබැයි මුළු ගමේ මෙන්න සියලුම ගෙවල් වලට රැකියා ආයතන පත්‍ර බෙදනවා. එක ගෙදරක එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි මුන්දලෙක් කියියත් ලෝබනතුෝ මේගොල්ලෝ බෙදනවා. හැබැයි රැකියා ආයතන පත්‍රයේ බෙදුවට නිකම් බෑ. ආපහු කොහොට්ටුවේ පක්ෂයේ පක්ෂ අරමුදලට රුපියල් 200ක සමාජීය ගාස්තුවක් ගෙවන තමයි ඒ රැකියා ආයතන පත්‍රය ආපහු බාර දෙන්න ඕනේ. එකකටකින් කොහොට්ටුවේ පක්ෂයේ පක්ෂ අරමුදල සඳහා අපේ අහිංසක රැකියාලාභී තරුණ තරුණියන් සියලුම දෙනාගෙන් රුපියල් 200 ගානේ ගරාගල් ගසා ගන්න Java ආරමක් බවට පත් වෙලා තියෙනවා. මේ මැතිවරණය මේ දක්වා අපේ අහිංසක රැකියාලාභී තරුණ තරුණියන් අර රැකියාව කියන කැරටයක් වෙනවගෙන මේ මැතිවරණය දක්වා ඉස්සරහට ඇදගෙන යන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. මේ මම අපේ රටේ ඉන්න සමස්ත රැකියා අපේක්ෂක තරුණ තරුණියන්ට කියන්නේ කරුණාකරලා මේ මායාවට රැවටෙන්න එපා. මේ ඔබට නැවතත් දෙන්නන්නේ අර රට ජාතිය විනාශ කරන්න භූතයෙක් ඉන්නවා කියලා ඒ මවාපු මෙරිඟුව ඒ මවාපු මායාව වගේම නොදෙන රැකියාවක් වෙනුවෙන් මේ අයදුම් පත්‍ර බෙදාගෙන තමන්ගේ පක්ෂයට රුපියල් 200ක අරමුදලකුත් අපේ අහිංසක තරුණ තරුණියන්ගේ පොකට් එකටත් ගහලා ඒකේ රුපියල් 200කුත් අරගෙන ඡන්දය දක්වා ඇදගෙන ගිහිල්ලා තමන් කොහොට පක්ෂයට ඡන්දය ගසා ගැනීමේ පූර්ණ ජාවාරමක් කියන එකත් මම විශේෂයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට අවශ්‍යයි. ඒ එක්කම අපි කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුව අපිට පේනවා අපි විශාල පරිශ්‍රමයකින් විශාල උත්සාහයකින් මේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ අපි අර ඒකාධිපති 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා අපි 19 වෙනි සංශෝධනය කරනවා. මේ ආණ්ඩුවට ලොකු උපකාරයක් තියෙනවා, ලොකු තදියමක් තියෙනවා. නැවතත් ඒ 19 වෙනි සංශෝධනය අයින් කරලා ඒ 18 වෙනි සංශෝධනය තුළ තිබුණු ඒ කර්ම කාරණාවන් බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේකේ මරප්‍රොත්තු? මේ සියලුම අපේ රටේ තියෙන සියලුම දේවල් එක පවුලකට, එක ආධිපත්‍යයකට, මයිකාර් මයිපැට්‍රෝල් න්‍යායකට ආයම අරගැනීමේ අවස්ථාව තමයි මේ උදාහරණ ගන්නවද. ඒ නිසා අපේ රටේ සියලුම බලවේග අපේ සිවිල් සංවිධාන විවිධ පක්ෂ විවිධ ජාති කුල ගෝත්‍ර සියලුම දෙනා. මම හිතන්නේ මේ 19 වෙනි සංශෝධනයේ අයින් කරනවා කියලා කියන්නේ අපිට අපේ අපි භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ අන්තිම පස් ඒක වලරන්න අපි කරන අන්තිම පස් පිළල්ලත් අපි කපන්න හදනවා කියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් කියනවා ඥානකොට නැවතත් අවශ්‍යයි පරණ ඒකාධිපති වාදයකට ගිහිල්ලා නා සියලුම කර්ම කාරණා තමන්ගේ අනසකට තමන්ගේ යටතටපත් වෙන පාලන බලයක් සහිතව එහෙම ඒකාධිකාරයකට යන්න හදන මේ ක්‍රියාවලිය නවත්තන්න පෙරගැහෙන්න කියන එකත් මම විශේෂයෙන් මම මේ අවස්ථාවේදී කියනවා. ඒ නිසා දීර්ඝ වශයෙන් කතා කළා. දැන් මේ වෙනකොට පංජ භවනායක මන්ත්‍රීතුමාගේ දුරකථන සම්බන්ධ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔකෝඩක ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ විනාශ මුඛයට යනපත් වෙලා පත් වෙලා තියෙනවා. මොකද්ද මේ උනේ? අපි පක්ෂයෙන් අපි තීන්දුවක් ගත්තා මේ හඬපට පිළිබඳව
ප්‍රකාශ නිකුත් නොකරන්නට අපේ කණ්ඩායම දැසවිල්ල ලැබුණා. විශේෂයෙන් ඔබ මගෙන් ඇහුවේ ඉතාමත්ම අපි පිළිතුරු දෙන්නට ඉතාමත්ම අකමැති කාරණයක්. මොකද එක එක අයගේ එක එක විනෝදාංශ තියෙනවා. සමහරු පරණකාරයෙක් නම් කරනවා. සමහරු අනුදරු තමන් ධර්මදින ටූත් බ්‍රෂ් එක පවා විහි කරන්න නැතුව ඒවා එකතු සමහර තමයි ලියපු කියපු පෑන් එක තම කරනවා. සමහරු එක එක ජාති යටෑරුම් එක තම කරනවා. අනුගේ වහරි එක තම කරනවා. ඒ වගේ එක එක අයගේ එක එක පුරුදු තියෙනවා. මම හිතන්නේ රංජන් රාමනායක මැතිතුමා විනෝදාංශයක් හැටියට ඔය වගේ දේවල් එකතු කරලා දෙන්න පුළුවන්. මේක හැබැයි සමස්ත පක්ෂයේ මතය නෙමෙයි. මේක පක්ෂයක් හැටියට මෙහෙවපු ක්‍රියාවලිය නෙමෙයි. එතකොට දැන් විවාදීරවාස මහත්තයාට තිබුණේ අයිඩෙන්ටි හදාගන්න කිසුවා. එයාටත් අයිඩෙන්ටි ගොඩයි, නෝනටත් අයිඩෙන්ටි ගොඩයි. ඒකම දැන් එයාට තිබුණේ වයස අඩු කරලා දාගැනීමේ කිසුවා. එතකොට තියෙන වයසට වඩා එයාගේ වයස අඩුයි, තියෙන වයසට වැඩිය විවාදීරවාස මහත්තයාගේ නෝනගේ වයසත් අඩුයි. ඒ ඉතින් ඒ නිසා එතකොට හැබැයි මහින්දරාජපක්ෂ මහත්තයාට කොණ්ඩඩයි කරගෙන හිටියට එතුමා එතුමාගේ අයිඩෙන්ටිටි වෙනස් කරගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මේ අයිඩෙන්ටිටි වෙනස් කරගත්තා. එයා ලොකු විභාගය වෙනස් කරත් අයිඩෙන්ටිටි වෙනස් කරගත්තා. එයා අයිඩෙන්ටිටි. ඉතින් ඒ නිසා එක්කෙනෙක් කරපු ක්‍රියාවලිය සියලු දෙනාට ආදේශ කරගන්නොත් ඒක පක්ෂයක් හැටියට ඒක අපිට අදාළවන්නේ නැහැ. රංජන රාමනායක මහත්තයා විශේෂයෙන් පෞද්ගල කාල පරිච්ඡේදය තුළද අපේ පක්ෂයටත් යම් හානිකර වල ප්‍රකාශ කළා. ඒ නිසා එක එක බුද්ධලින්ගේ එක එක ක්‍රියාකාරකම් පිළිබඳව මම හිතන්නේ අපි කනගාට වෙනවා. යම් ආකාරයකින් මම හිතන්නේ ක්‍රියාව අපි අනුමත කරන්නේ නැහැ. ඒකාතකින් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒක පක්ෂයක් හැටියට අපි කටයුතු අපි බාරගන්නේ නැහැ. අපි ක්‍රියාව රජන් රාමනායක මහත්මයාගේ ක්‍රියාව අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි මොකද කියන්න අවශ්‍යයි. දැන් ඔය හනපට 1,00,000 ගානක් තියෙනවා කියනවනේ. ඒකට මේ හනපට 1,00,000 ගානේ දැන් මේ කවුද මේ කියන්නේ මේ හනපට 1,21,000ක් තිබෙනවා. තාම එළියට ආවේ 5යි. මේ මහින්දාරත් අලුත්ගමුගේ මහත්තයා කියන්නේ. ඒකට මේ හනපට මට තියෙන ප්‍රශ්නේ හඩපට අත්අඩංගුවට ගත්තේ පොලිසිය. ඒකට ඒවා ඉදිරිපත් කළේ අධිකරණය. ඒකට මහින්දානන්ද අලුත්ගමුගේ මහත්තයා ඒ පොලිසිය හෝ අධිකරණය හෝ නිලධාරියෙක්. ඔහු එහි මාතෘ ප්‍රකාශකවරයෙක්ද කියන කාරණය මට සැකයක් තියෙනවා. මොකද මේ හඩපට ඉදිරිපත් කරන්නේ හෝ ඒවා එළියට දාන්නේ හෝ ඒවා ප්‍රතික්ෂේප කරන්නේ හෝ මේ ආණ්ඩුවේ ඉන්න බලධාරීන්ට මොකද තියෙන බලය? උසාවිය සතුව තියෙන නඩු බාණ්ඩ හැටියට තියෙන දේවල් පොදු බාණ්ඩ බවට පත් වෙනවා නම් ඒකේ පරිණාම විශාල ගැටලුවක් තියෙනවා. මොකද මේ සිද්ධ වෙන්නේ අධිකරණමය ක්‍රියාවලියක්ද දේශපාලනිකව දේශපාලනික ක්‍රියාවලියක්ද කියන ප්‍රශ්න තියෙනවා. දැන් මෙතනදී ඇත්තටම නීතියේ තනිකරම අතට අරගෙන ඒ කියන්නේ විනිසුරුවට කතා කරනවා. විනිසුරුවට කියලා මේ නඩුවේ තීන්දුව වෙනස් කරන්න කටයුතු කරනවා. සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගනු තමන් ගමන ගෙන්න ගන්න කටයුතු කරනවා. ඒ වගේ තනිකරම නීතිය බලවැදිලා තියෙනවා. ඇයි මේ වගේ තත්ත්වයකට මේ අමාත්‍යවරු පත් වුනේ? දැන් සාමාන්‍ය විනිසුරුවරයෙකුට අමාත්‍යවරේ කතා කරන්නේ නැහැ. ඈ ඒක සාමාන්‍ය අපි ගරු කරන දරිද. නමුත් ඒක විදගෙන ඉස්සරහට කියලා තියෙනවා. ඇයි මේ තත්ත්වයට ආවේ? ඒක රාජ්‍ය රාමනායක මහත්තයාගේ මුතම යන්න ඕනේ. මොකද ඒක අපේ විනෝදාංශයවත් අපේ ක්‍රමවේදවත් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පොලිසියකටවත් මේ වෙනත් කරකටවත් අපි බලපෑම් නොකරන සංස්කෘතියක් සදාචාරයක් තියෙන පක්ෂයක සාමාජික ජීවිතය මන්ත්‍රීවරු. ඉතින් රාජ්‍ය රාමනායක මහත්තයා ඒ වගේ දෙයක් කළේ ඇයි කියන එක ඔබතුමා අහන්න ඕනේ. ඒක අපේ සාමූහික නිර්ණයක් මත. හැබැයි චෝදනාවක් තියෙන මේක අගමැතිතුමා හිටපු අගමැතිතුමාගේ අවශ්‍යතාවක් ඉඳ තමයි එතුමා කටයුතු කරේ. මොකෝ අගමැතිතුමාට අවශ්‍ය දේ මෙතුමා ලව්ව කරගත්තා කියන දේ තමයි දැන් චෝදනාවක් තියෙන්නේ. අගමැතිතුමාටත් විශාල ආහාර සිද්ධ වුණා නේද? අර කැලණිය අවස්ථාවේ ඔගේ ස්ථානයේ මං හිතන්නේ අගමැතිතුමාටත් එතුමාගේ දායක සභාවේ සභාපතිකමට එතුමාට අයිති සිද්ධ වුණානේ.
මේ ඔය ප්‍රකාශන වෙනස මම විශ්වාස කරන්නේ ඔබ කියන කාරණේ. තොර ඇයි අපිවතුමා කියන්නේ මහින්දානන්දතුමගෙට වෙඩි තියන්න කියලා රජරාමනායකට? මහින්දාන ඒක මම යනපතේ ඇහුවේ නේද මම ගොඩක් අය හිතුවේ ඒක මේ බොහොම විහිළුවෙන් හාස්‍යංගිය කතාවක්. ඒ ගොඩක් දැන් අපේ සම්බෝධන ඔබතුමාලගේ සම්බෝධන මන්ත්‍රී කෙනෙක්ව විහිළුව ගොඩක් මරණවයි කියලා ඒ චෛතසික එන්න පුළුවන්ද මට සෙවුල්? ආයේ දැන් මෙතන මම මේ ගැන කතා කරන්න කැමති නෑ. මේ මේ අහක යන දේවල් වලින් ඉදින් තම තමු පොරවල් වෙන වීඩියෝ වෙන දැනනවා වගේ. මම හිතන්නේ සයින්නානන්ද අලුත්තුගේ මහත්තයා තාත්තගේ මේකේ දැන් මේ ඉස්සරහට මැතිවර කියනවා. ඉතින් මේ හරහා දැන් මොරහාරි තුමන් ඉතින් ජනප්‍රිය වෙන්න හදනවා එන්න දුර. දැන් එක්සත් ජාතික පක්ෂය දැන් ටිකක් වැඩිලා තිබ්බා. මේ දුරගතර සංවාදයේ එළියට යාමත් සමග සම්පූර්ණ බවට සත්. මේ අපි හිතන්නේ අපි හොදට අතරමැද පක්ෂයක් අපි බැරදිලා කියන අපි අපිට පරාජය හොදට භුක්ති විඳලා අතුදලා පුරුදු පක්ෂයක්. අපි ජයග්‍රහණය ලබලා පුරුදු පක්ෂයක්. පැරදිලා ඉඳලා නැවත ජයග්‍රහණය කරලා කරපු පක්ෂයක්. ඒ නිසා මේ එක්කයි කුටි ක්‍රියාවක් තුළ අපිට මහ ලොකු දෙයක් පිළිබඳව අපිට හිතෙන්නේ නැහැ. හැබැයි මම ඔබට තව දෙයක් කියනවා. මේ රටපටවල් ගැන අපි කතා කරන කොච්චර අකමැත්ත හිටියත් දැන් ආණ්ඩුවපත් කරේ මේ රටේ ආණ්ඩුවපත් කරේ මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලා මහත්තයා ජනාධිපතිවරයා බවට පත් කරේ මේ රටපටවල් ගන්නද? රටපට අතර උඩ ගන්නද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරේ? එතුමා ඉබේ කරුණු කාරණා කිව්වද? පාස්පීරිදා ප්‍රහාරේ පාස්පීරිදා ප්‍රහාරයෙන් සම්බන්ධ වුවන් කාදුරතුමා හම්බෙලාකෝ මම සතියක් දෙකක් යටලද මම පාසු ප්‍රහාරයෙන් සම්බන්ධ මේ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නවා කියතුනේ. කරාද? එතකොට මහබැංකු වංචාවේ ඒ වංචාව කරනවා ඒ මහබැංකු හොරුන් අල්ලනවා කියලා ලොකු සරම්පාටයක් ගියාද? කරාද? ඒ වගේ ලොකු දැරන්ත ඒ කියපු කාරණා ජනතාවට ලබා දුන්න ඒ පොරොන්දු එව්වා ඉෂ්ට කරගෙන නැතුව මේ හරපටවල් තරපටවල් අල්ලගෙන මේ මේ මෙවමත්තේ මෙව මත මේ ආණ්ඩුව ඇත්තේ හැබෙන්න එපා කියන කාරණේ මම විශේෂයෙන් කියනවා. අනපටයක් තියෙනවා නම් රජ මාමනායක වැරද්දක් කළා තියෙනවා නම් මම කිව්වේ ඔබට. එක එක අයගේ විරෝධාස තියෙනවා එක එක අයගේ ක්‍රම තියෙනවා. රජ මාමනායක මහත්තයාගේ අනපට ඉතුරු කිරීම එතුමා විරෝධාසයක් කියලා පුළුවන්. මම අර කිව්වේ සභාව කාරණකාරයෙක් අවුතුනවා සභාව තමයි මදිර පුත්‍රශීල බවයක් අවුතුනවා. එහෙම එක එක මානසික අවශ්‍යතාවයන් තියලා ඉන්නවා. නමුත් පඬිතුමා දැන් ඔයිට කලින් දැන් මම කියන්නේ දැන් මේ රටේ තියෙන දැන් මේ දැවැත්ත ප්‍රශ්න ටික අපිට අවද කරන්න පුළුවන් මේ හඬපටයක් ඉස්සරහට දාගෙන දැන් මේක දවසට එක දෙක දාගෙන රටේ තියෙන දැවැත්ත ප්‍රශ්න ටික එතකොට යට යනවද? මේ ජනතාවට දවසකට එකක් දෙකක් දාගෙන දැන් මේ පාර්ලිමේන්තු ජෝක් එකක් දානවා. අපි කියන්නේ රජ ප්‍රබලයි මහත්තයාගේ මේ ක්‍රියාව හොඳයි කියන කරේ මම කියන්නේ. ඒක එතුමා ඒක අධිකරණ ක්‍රියාවලියක් තුළ ඒක එතුමා දේ අවශ්‍ය කරන ගමනක් දරනවා. ඒක දැන් මේ ප්‍රශ්න යන්නේ අපි ඒක අවද කරන්නේ. හැබැයි මේකමත් මහමැතිවරණය කරනවා මේක අල්ලගෙන ගිහින් හරියද? මේ සුන්න රට වැඩි කිවි මත් ඉතුණා. එළවලු මිල හස උසද. ලු අලලු පරි මිල හස උසද. එතකොට ගොවි අත පොහොර ටික නැහැ. මේ මේ තියෙන දැවැන්ත ප්‍රශ්න කන්දරා. මේ දැවැන්ත ප්‍රශ්න කන්දරා වමත කරන්නද මේ දවසට දෙයක් මේ හඬපටයක් දෙකක් ඇදීලා දැන් ඔයිට කලින් නාම කුමාර කියලා හඬපටයක් ආවා. ඒ ඒ ඒකෙන් සාමාන්‍යයෙන් නාම කුමාරයේ මාස දෙක තුනක් ජීවත් වුණා. ඊට පස්සේ ආපහු තව හරපට ආවා. ඒ වගේ ජීවත් වුණා. කොහොදගේ නාම කුමාරලාට වෙච්ච දේවල් ඒ නිසා මේ මහ මැතිවරණය දක්වා යන්න මේවා උපයෝගී කරගන්නවා කියන එක තමයි අපි දකින්නේ. අපිට මේවා උපයෝගී කරගෙන ඒ අවශ්‍ය දරුවා ඕන දෙයක් දුන්නොත් ඒක අපිට කමක් නැහැ. හැබැයි මේවා කරන ගමන් මේවා එදා වේල යැපෙන්න මේවා පාවිච්චි කරමින් රටේ තියෙන ප්‍රශ්නවද කරමින් මිනිස්සුන්ට දවස ගානේ අහන්න නිකන් අර බෝඩ් ජෝක් සමයෙමින් ඒකට විතරක් නැතුව මේ දේශපාලකින්ගේ කටින් මේ තව තියෙන ඕන අද දානවා හෙට දානවා කියලා මේවා කල්පනා කරන එක දේශපාලකින් දෙන්නේ නැතුව ඒවට නීතිමය ක්‍රියාවලියකට පමුණුවන ඒව අවශ්‍ය නැති උදු කරන්නේ. හැබැයි මේ හඬපට අල්ලගෙන හඬපට අස්සේ මේ රටේ තියෙන දැවැත්ත ප්‍රශ්න ටික යට ගන්න එපා කියනවා මම කියන්නේ. දැන් වත්තු මෙහෙම ප්‍රශ්නයක් තියෙනනේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා
දඩුවන් දෙනවයි කිව්වට මේ නීතිය ක්‍රියාත්මක කරනයිකොට කරන්න බැරි. ඉතින් මේ ඔක්කොම යටි කෝල් කරලා ඔක්කොම මේ රංජන රාමනායක හරහා නීතිමත් දෙපාර්තමේන්තුවට අධිකරණ මධ්‍යතියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කරන්න පස්සේ ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොම යටි නීතිය කටේ තියෙන. දැන් අපි ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. නෑ ඔබලතුමාලා ආණ්ඩුවේ හිටියේ නැති වුණාට ඒ වුණාට දැන් මේ ලස්සනින් කතා කරලා ඔක්කොම අධිකරණ මෙන්න මේ තීන්දුව දෙන්න මේ විදිහට මෙයා කරන්න කිව්වහම එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විදිහට කටයුතු කරයිද? ඉතින් දැන් ඔබ හිතනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රජේ රංජන රාමනායක මහත්තයා බලවත් කියලා. ඉතින් අපි මේ රංජන රාමනායක ගරන්ද කිව්වා. අවශ්‍යම නෙමෙයි. දැන් ඔබ කියන්නේ රංජන රාමනායක හින්දා මේ මේ ගෝඨාභය රාජපක්ෂට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා කියනවා නම් මේ එතකොට දැන් ජනාධිපති 60 ලක්ෂ 60 වගේ කියනවාලු ජනාධිපති උනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද රංජන රාමනායක? මම කියන්නේ දැන් නීතිමත් දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය ඔක්කොම බලාම දැන් රජ්‍ය රාමනායකත් එක්ක මේ විනිසුරුවරියෝ දැන් රජ්‍ය රාමනායකත් දැන් මේ සේරම යා මේක පාලනය කරගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ දැන් මුත් කරන්න බෑ. දැන් මේ වෙනතුරු ඔබතුමාලා කියන්නේ දැන් රජ්‍ය රාමනායක මන්ත්‍රීතුමාට රේව තිබ්බ නඩු සියල්ලම දිගින් දිගටම කල් යනවා. ඇයි කල් යන්නේ? එතකොට අපි අධිකරණ පද්ධතිය සහ එතුමාට තිබ්බ හිතවත්කම් මත ඉතින් ඔබතුමා ඕක අහන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්න අධිකරණමැතිවරයා ගැයි කල්යන්න කියන්නේ මම කවුද? මම දැන් මේ විපක්ෂයේ ඉන්න මේ මේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්. ඔබ ඔබතුමා අහන්න ඕනේ මේ ඇයි මේ මේවා කල්යන්නේ ඇයි මොකද වෙන්නේ ඇයි මේවට ක්‍රියාත්මක කරන්නේ නැත්ද කියන එක අහන්න ඕනේ ඔබතුමාගේ තරම් නෙවෙයි ලක්ෂ 69ක් ජනතාව මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මේ ආණ්ඩුවේ. දැන් හරි වැඩක් නෙමෙයිද? දැන් අපි ආණ්ඩුවේ තියෙන්නේ අපි විපක්ෂේ. නමුත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙයි කියලා ඔබ මොකද කියන්නේ? සත්‍යනම්. හැබැයි මට පේන විදිහට නම් ශානි අබේසේකර මහත්තයා මේ රටේ බරපතල අපරාධ ආන්දෝලනාත්මක අපරාධ ඔය තාදුකීම් ඝාතනය වගේ දේවල් එතකොට ලසන්ත වික්‍රමතුංගලා එක්නැරි ගොඩලා වගේ ඒ ඝාතන ඒ හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙහෙවපු පරීක්ෂණ කටයුතු වල ප්‍රධානිය. එතකොට ඒ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම තුළ මේ වර්තමාන ආණ්ඩුවේ යම් යම් අයට විවිධාකාර චෝදනා එල්ලනවා. එතකොට මේ එල්ලවීම තුළ ශානි අබේසේකර අත්ත වශයෙන්ම හිසරදයක් පිළිලයක් වෙලා හිටපු කණ්ඩායමට මේක ඉතාමත් හොඳ අවස්ථාවක් වුණා ශානි අබේසේකරටත් ඒ අවශ්‍ය ෂොට් එක දෙන්න. හැබැයි යටි නමන්න දැන් ස්වාමීන් වහන්සේ වෙනත් පන්සලකට වැඩිය කියලා පන්සල පාලුවෙන් දෙන්න බෑනේ. වෙනස් ස්වාමීන් වහන්සේ නම් අපි විහාරස්ථානයේ කැවිලේ ආගමේ කටයුතු කරන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ශානි අබේසේකර මහත්තයාගෙන් හිස් වෙච්ච ඒ තනතුරට ඉතාමත්ම අපක්ෂපාතී නිලධාරියෙක් මේ ආණ්ඩුවට ගැතිකම් කරන කඩයර නිලධාරියෙක් නෙමෙයි ඉතාමත්ම අපක්ෂපාතී නිලධාරියෙක් පත් කරලා අර කරගෙන ගිය පරීක්ෂණය දැන් බලන්නකෝ EIG නාගසිල්වා මහත්තයාව මේ බන්ධනාගාරගත කරලා පස්සේ අර සහරාලාගේ පරීක්ෂණ සම්පූර්ණයෙන් නතර වුණා. සහරාලා පොත් කර ගන්න ඕන මෙන්න කියලා තියෙද්දි තමයි නාමල් කුමාරලා වගේ මිනිස්සුගේ වචන විශ්වාස කරලා DIG නාරද සිල්ලා සිරගත කළේ. හැබැයි සහරාලා ක්‍රියාත්මක වෙලා මේ රටේ බරපතල විනාශයක් තුනවා. ඉතින් ඒ වගේ දැන් ශානි අබේසේකර මේ කටයුත්ත දිවර්ති කාලෙත් නම් ඔහු ඉවත් කරන්න නැහැ. නමුත් ඔහු පරීක්ෂණ පවත්වමින් ඒ මෙහෙයුම් කරමින් සිටි අර මේ රටේ බරපතල අපරාධ ටිකට ඒවා අඛණ්ඩව සිද්ධ වෙන්න අවශ්‍ය වෙන අපක්ෂපාතී නිලධාරියෙක් අත්වෙන්න ඕන සහ පත්කල යුතුයි කියන දේ මම මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. මෙච්චර කාලයක් ඔය මේ දුරකථන සංවාදවලට යොමු වෙච්ච විනිසුරු වරු සහ විනිසුරු වරියන්ගේ තීඳු තීර සම්බන්ධයෙන් ජනතාව අතර කුසක් තියෙනවා. එතකොට මේක මේ සම්බන්ධයෙන් මොකද ඔබ බලන්නේ මතය? අපේ මතයක් කිසිම දෙයක් නැහැ. අපි පක්ෂයක් හැටියට අපි මේක මේ 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 සාකච්ඡා නොකරන්නට අපි කිව්වේ කියලා තියෙනවා.
ඉතින් ඔබතුමා කියන විදිහට රජ රමනායක මහත්මයාට මේ සියල්ල සමස්තය පාලනය කළ හැකි නම් ඈ කරලා හැකි නම් මේ රටේ මේ 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 දැන් ජනාධිපතිවරයා වෙන්නේ මේ රජ රමනායක. දැන් ඔබ කියන විදිහට දැනුත් ඔහු ඒ තරම් දක්ෂයෙක් නම් මේ රජ රමනායක කියලා කියන්නේ එතකොට මේ 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 කාද මේ ඔහු තරම් විශිෂ්ටයෙක් දැන් එහෙම නැහැ. ඒ නිසා ඔබ ඔය ප්‍රශ්නේ මගෙන් නෙමෙයි අහන්න ඕනේ. ඔබතුමා ඔබතුමා කිව්වද රජ රාමනායක මහත්මයාගේ මේ ක්‍රියාකලාපය මේ ප්‍රතික්ෂේප කරනවා කියලා. මීට පෙරත් සඳහන් කරා එක්සත් ජාතික පක්ෂයේ රජ රාමනායක මහත්මයාට ඉදිරි මහ මැතිවරණයකදී නාමය යෝජනා ලබා දෙන්නේ නැහැ කියලා කතාබහට ලක් වෙමින් තිබුණා. මේ වගේ තත්වයක් තුළ ඉදිරියේ මේ රජ රාමනායක මහත්මයා සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට මොන වගේ තීරණයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? පක්ෂයක් හැටියට මම හිතන්නේ අපි අපේ කණ්ඩායම රැස්වීමදී අපි කතා කළා නිර්ණයක් ගත්තා මේ කාර්යය සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපි අපේ මතයක් ඔක්‍රේ මොකද ඒක උදේ ඒක අපේ පක්ෂයේ ක්‍රියාවලිය නෙමෙයි රංජන රාමනායක මහත්මයාගේ පෞද්ගලික ක්‍රියාවලිය නිසා. ඒක මම මේ පිළිතුරු දෙන්නේ පක්ෂයක් හැටියට නෙමෙයි මේක මගේ පෞද්ගලික අදහසක් හැටියට. නාම යෝජනා ලබා දෙනවා කියලා අද කියන්නේ මම මෙතන තීරණය කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ වරේකවරයා හෝ අපේ අනාගතයේදී ගොඩනැගීමට නියමිත ඒ සම්දානයේ තුලින් පත්තර වරේකවරයා. ඒ පිළිබඳව ඉදිරියට අපි කතා කරමු. අපේ රටේ අධිකරණ බලයේ මේ තරම් බලපෑම් කරපු සිද්ධියක් නේද? නිහඬ වෙන්නේ. අපේ අපේ මොකද අපි කරන්න ඕනේ? රංගනාමය ප්‍රත්‍යාව ඉරේ දාන්න කියලා අපිට කරන්න පුළුවන් දෙයක්. නැහැ. අපේ ප්‍රශ්නේ. ඔව් රංගනාමය ප්‍රත්‍යාව. ඒක නිකේ ප්‍රශ්නේ. අධිකරණයේ ප්‍රශ්නේ. ඔව්. ඔබතුමාලා ඇයි මේ ගැන නිහඬ කිව්වේ? ප්‍රශ්නයක් වුණාට පස්සේ අපිට ඒක අහන්න නැහැ අපි නේද? එහෙම ඉන්නේ නැහැ නේ. අපිට ඔබතුමාලා කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන්න. මේ ප්‍රකාශය තමයි මේ කිව්වේ. එකෙන් කිසිම කිත්තරයක් කරන්න දෙයක් නැහැ කියන දෙයක් නැහැ ඒක එයාගේ පෞද්ගලික දෙයක් ඒක එයාගේ පෞද්ගලික නිදහස ඒක එයාගේ මේක අයිති කරන එක අපිට ප්‍රශ්නයක් නැහැ එයාගේ පෞද්ගලික දැන් ඔබට යන්නේ කවුරුහරි උල්පිහිල කරනවා කියන්න ඈ ඔබතුමා ලඟ කරනවද උල්පිහිල මේ එකතු කරන එකටයි ධනපති එකතු කරනවා ටේපටි එකතු කරනවා මේ රටේ අධිකරණයේ නිදහස අධිකරණයේ ස්වාධීනත්වයට ගැසීම දැන් මේ මහදැනි කුබඳුම් කර වංචාව සම්බන්ධිනු නීතිය ක්‍රියාත්මක වුණේ නැහෙනේ. ඒ වගේ කිසිම දෙයක් සම්බන්ධයෙන් මේ දේශපාලන වේදිකාවේ කතාබහ වෙනවා විතරයි. ඊට පස්සේ එතනින් එහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වුණාම මේ ජනතාවට මේ ආණ්ඩුව මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ ඒ ඉන්න ධාරාව සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැනේ. මේසු දැනුත් විශ්වාස මේ කඩවීමේ බොඳ වෙලාවකේ ඉන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඉදිරියේ මේ දේශපාලකේ විශ්වාස කරයිද? ඔබතුමාලා මේ දෙගොල්ලගේ අතර තියෙන ඩීල් එකක් නේද? ඔබතුමාලා එක පිරිසක් තව පිරිසකගේ චෝදනාව අහනවා, අනිත් පිරිසද අනිත් පිරිසේ චෝදනාව අහනවා. හැබැයි සාමාන්‍ය ජනතාවට එහෙම නැහැ. සාමාන්‍ය ජනතාවට ඒ නීති ක්‍රියාත්මක වෙනවා. දැන් බැලුම් කර වංචාව පිළිබඳව ඔබ අපට ඔබ කියනවා. හරි. කෝප් කමිටුව අපේ රජයේ යටතේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට අපි පත් කරමු ලැබුවේ සුනිල් හඳුන්වැති මහතා. ඉසේත් අපිට සම්බන්ධ නොවන පක්ෂයක අපිට හිතවාදී නොවන පක්ෂයක සමාජිකතාව කෝප් කමිටුවේ සභාපති කරේ අපි නිදහස් පරීක්ෂණයක් කරන්න අපි තුමාට අවස්ථාව ලබා දුන්නා. අපි කොමිසමක් දාලා අපි කරුණු රැස් කළා. ඒකට පොඩි චෝදනා ලබමින් හිටපු අපේ ආණ්ඩුව කියලා අපි කල්පනා කළේ නැහැ. අපේ ඒකට හිටපු අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහත්මයා පවා කියලා ප්‍රකාශ දීලා ඒ වැඩකට කළා. එතකොට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ආවා. හැබැයි ඒ වාර්තාව එළියට ආවේ නැහැ. දැන් මේ අපේ කාලේ අපේ අතින් සිදු වුණාය කියන කාරණය සම්බන්ධයෙන් අපි යම් ක්‍රියාවලියක් අපි අරගෙනවා. දැන් ඔබ මගෙන් ඔබ අහලා කියන්නේ නැහැ. දැන් අර ඒ ගෝඩාවේ රාජපක්ෂ මහත්මයාගේ කඳවුරේ කට්ටිය කිව්වා වගේ දැන් ඉතින් ඒ වරදකාරය ඔහෙල දරුවන් දර වගකීම තියන්නේ අපේ අතේ නෙමෙයි.
වර්තමානානුක කලේ අපි කියන්නේ කරුණා කරලා මේක මේ හොද හොද මඩේ දදා ඉන්නතු හැමදාම මේ බඳු කරේ ඉන්නේ මේක මේක හැමදාම යනවා ඉන්නම තුවාලවගේ තියාගෙන ඉන්නතු කඩිනමින් අඩුව ගාමේ මේ මහනගරයට යන්න කලින් මේක ඉන්නව නම් චුදිතෝ හරි වැඩි කරපුවාය අපි කැමතිද අපේ පස්සේ කවුරු හරි කේන්දරේ මුගලේ මේ කරුණ හෝ මේකට සම්බන්ධයිද කරුණාකර හයි කරලා දෙන්න මේ 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 අපි කැමති නෑ එහෙම දූෂිත වංචාකාරයන් සමෝදේ පක්ෂී අවුරුදු හතර හමාරක් අවුරුදු හතර හමාරක් අපි ගෙන්නනකොටත් අපිට නිකන් දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ගනුදෙනු කරන කතාව තුළ සමාජයාට යම් කාල සීමාවන් වලට අඩු කරනවා ආපහු දෙනවා. දැන් කඩේක ඩිලිවරි කෙනෙක් වුණත් මාසෙක කෙට්ටියක් දීලා